Čekajte. Raji free wifi එකන මොකද හිතන්නේ? හම්බුණා. ඒක පොඩ්ඩක් slow තමයි. පොඩ්ඩක් මේ slow මේ හරියට වැඩ කරන්නේ නැත්නේ. නෑ එච්චර මේ MB නෑ. අපිට දැනට නම් නෑ. හරිද? ඒ කියන්නේ අපිට කතා කරන්න signal අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ මොකුත් නෑ දැනට 3G ත් නෑ මොකුත් නෑනේ දැනට. ඇත්තටම මන් නම් එකම එක සැරයක් යූස් කරලා තියෙන කොළඹ කොටුවේ දැන් නම් මන් දන්නේ නැහැ තියෙනවද කියලා. වයිෆයි නම් තාම හම්බුන්නේ නැහැ. වයිෆයි තියෙනවා නම් හොඳයි. මොකද හැමදාම අපි net එකත් එක්ක තමයි අපි හැමදාම ඉන්නේ. ඉතින් එහෙම ඉද්දි ඉතින් සාමාන්‍යයෙන් නගරයකට වයිෆයි තියෙනවා කියන්නේ හදිසියක් වුණොත් එහෙම ඒ මාර්ගෙන් අපිට මොකක් හරි දැනගන්න පුළුවන්. ඒකින් ඉඳලා වයිෆයි හම්බුනොත් ඉතින් ගොඩක් හොඳයි කියලා අපි හිතනවා. රජෙන්දි වයිෆයි එක දැන් මම නුවර හැම ඉන්නවට පාවිච්චි කරලා තියෙනවා. ස්පීඩ් නැහැ කියන්නේ පොඩ්ඩක් කනෙක්ට් වෙනවා විතරයි. ඊට හැර කිසි දෙයක් වෙන්නේ නැහැ ඒකෙන්. ඊට හැර ලෝඩ් වෙන්නේ නැහැ, මොකක්වත් නැහැ. කනෙක්ටඩ් කියලා යනවා, ඊට හැර මොකක්වත් වෙන්නේ නැහැ. රීලෝඩ් පාවිච්චි කරනවා, රීලෝඩ් වලින් යාන්තම් තමයි ෂේප් වෙලා ඉන්නේ. රජෙන් ස්පීඩ් එකේ 100 එහෙම නම් මනම් දෙනවා කියලා කිව්වා, තාම මොකුත් නැහැ ඉතින්. රජි ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? මම දන්නේ නැහැ, ලංකාව නෙමෙයි හිටියේ. No thanks. මන්න මේ වන තුනම පාවිච්චි කරලා නැහැ. නෑ. වයිෆයිත් නැහැ, මොකුත් නැහැ. නෑ, හම්බුනේ. අනේ මන් දන්නේ ඕගෙන. නෑ, මම අපිත් ඕන් කරගෙන ඉන්නවා, එහෙම එකක් ලැබිලා නෑ අපිට තාම. රජි ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? මම දන්නේ නැගෙන. මෙහෙමදි හම්බුන කෙනෙක් තාම හොයාගන්න නෑ. දැන් ඔව් ගොඩක් ඔව් හම්බුන. අපිට නම් නෑ තාම. නෑ හම්බුන්නේ නෑ අපිට නම්. අපිවයි දෙම කඩේ වයිෆයි තියෙනවා ඉතින්. මම දන්නේ නෑ. කොහෙද ඉන්නේ වයිෆයි? සල්ලි දාලා දාගන්න වයිෆයි. දන්නේ නැහැ. කවදා අපි නා දෙනකට හම්බෙලා නැහැ ඉතින්. කියන්නේ කොහෙ ටවුන් වල තියෙනවා ටවුන් වලත් නැහැ නේද? අපේ වැන්දයිද අපි නම් පාවිච්චි කරා. රජි ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? අපිට මේ ගැන රජයෙන් කිසිම එහෙම දැනුවත් වීමක් ලැබුණ නැහැ. වැඩි අපිට ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඒ නිසා අපි කාඩ් තමයි යූස් කරන්නේ. සමස්තයක් විදිහට කතා කරොත් එහෙම ගොඩක් දෙනා ඒ පිළිබඳව වැඩි දැනුවත්භාවයක් නැහැ. දැන් අපි වුණත් මේ අගනගර ආශ්‍රිතව ජීවත් වනහින් යම් තාක් දුරකට ඒ දන්නවා. ග්‍රාමීය මට්ටමට වන්ට මේ රජයෙන් දුන්න වයිෆයි ගැන මිනිසුන්ට කිසිම අවධානයක් නැහැ. ඒක විශේෂයෙන්ම ඒක මේ වැඩ මොකක් හෝ කුමන යාන්ත්‍රණයක් මගින් ජනතාව දැනුවත් කරලා නැහැ. උන්ට නිසි අවබෝධයක් ඒ පිළිබඳව ලබා දීලා නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් ඒක මොකක් හරි වැඩසටහනක් හෝ මොකක් හරි මගින් ඒ පිළිබඳ ජනතාවට යම් දැනුමක් ලබා දෙනවා නම් ඒක වඩාත් වැදගත් වෙනවා. ස්පීඩ් එක කලින් දිනනට වඩා ගොඩක් අඩුයි දැන්. හැමදාම කරන ඉති වයිෆයි නේනේ. අපි ඊතර හැමදාම ස්ටේ බස් ස්ටෑන්ඩ් එකේ ගත්තොත් හැමදාම කරන නෑ. සාමාන්‍යයෙන් ස්ටේෂන් සාමාන්‍යයෙන් දුම්රිය ස්ථානයේ ගත්තොත් එහෙම එතන සාමාන්‍යයෙන් තියෙනවා. අනිත් පැත්තෙන් වල නැති ඉඳ මන්නම් හිතන්නේ ඒක මේ පාසුවක් කියලා හැමෝටම. දීපුවයිට හම්බෙලාද අපි නම් ගෙවලා තමයි සල්ලි වලට ගන්න. ඇත්තටම රජෙන් දුන්න වයිෆයි මේ කනෙක්ෂන් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒක ඇත්තටම මේ බොහෝ දෙනෙක් මේ යූස් කරනවා. ඒක ඇත්තටම හොඳ දෙයක් ඇත්තටම. රජි ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? ඒ කියන්නේ දන්නේ දුන්නා කියලා දන්නේ. වයිෆයි තුන් හොඳයි. අවුලක් නැහැ. වයිෆයි නැහැ ඔන්න ගෝල් පේස් එකේද කොහෙද ගහලා තිනව ඔන්න ඔච්චරයි. ඒකත් නෑ. ඒකත් හරියට එන්නේ නෑ. දැනුවත් වෙලා නම් තියෙනවා. ඒ වුණාට ඔය කියන තරම් නම් හැබැයි අපිට දැනෙන්නේ නෑ ඒක. ලොකු MB ගාණක් නැහැනේ ඉතින්. ඒ නිසා අපි එච්චර ඒක පාවිච්චි කරන්න කැමත් නැහැ. කරන්නේ නෑ. වෙන්නේ නෑ ඉතින් අපි අපේ ෆෝන් එකේ තියෙන ඩේටා වලින් අපි යනවා. අදින් වයිෆයි සේවා දිවුලා කියලා කිව්වා. ඒ වුණාට ඉතින් අපිට නම් තාම ඒක එහෙම පාසුකමක් හම්බෙලා නැහැ. නමුත් මේ
අපි කරගෙන යන වැඩකටයුතුත් එක්ක බලනකොට අපි ඉන්ටර්නෙට් ගොඩක් දුරට පාවිච්චි කරනවා. ඒ සම්බන්ධව අපි සාමාන්‍යයෙන් මේ යන වියදම නම් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. දැන් ඒක තමයි වැඩිපුරම කියන්නේ. රජී ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? බොරු වැඩක් නොවිලේ නෑ. දැන් අපේ ෆෝන් තියෙනවා තාම නෑනේ. ෆෝන් වල කොයිවත් වයිෆයි නෑනේ. ප්‍රසිද්ධ ස්ථාන වල තියෙනයි වයිෆයි. මොකද දෙන්නේ අපිට? කොයිද වයිෆයි තියෙන්නේ නේද? මොනොත් හොඳයි නැත්නම් ඔව් අපේ සල්ලි අපිම දාලා අපිම කතා කරගන්න. වයිෆයි එපා අපිට. වයිෆයි එපායි. ඔව් අම්මලත් හොඳයි. ඉතින් අම්මලකන් ඉතින් බලන් ඉන්න ඕනේ. කොච්චර කල් කියලා බලන් ඉන්නද වයිෆයි අම්මලකන් නේද? තාම නෑ. මං හිතන්නේ තරුණයන්ට මීට වඩා අවශ්‍ය දේවල් තියෙනවා ගොඩක්. මේ තරුණයන්ට මොනවා හරි දෙයකින් අත දෙන්න පුළුවන් නම් මේක මේ වයිෆයි කලාප කියලා බිහි කරලා තිනවා. මේක හරිම ඇත්තටම මේ රජයේ මුදල් කා දැමීමක් කියලා මං හිතනවා. වයිෆයි අපිට නම් තාම හම්බුනේ නැහැ. තාම ඉතින් ඔය පුල් වශයෙන් දුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අපිටත් හම්බුනොත් හොඳයි ඉතින්. එනකම් බලන් ඉන්නවා. එතකම් ෆෝන් එකට කාඩ් දාලා සල්ලි ඉවරයි. එච්චරයි වෙලා තියෙන අපිට. මෙතන නම් ලැබෙන්නේ නැහැ ඉතින්. දෙම ලැබෙන්නේ නැහැනේ ඉතින්. බෙවවල නම් තියෙනවා. කියන්නේ රේල්වේ ස්ටේෂන් වල නම් තියෙනවා. අනිත් තැන් වල වයිෆයි නැහැ. වැඩේ තියෙන දැන් මේක වංචාවක් වගේ මට නම් දැනෙන්නේ. ඉතින් පාවිච්චි කරන්නේ නැහැ ඒවා. කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ අපිට ඒවා. හරි විදිහට හම්බුන්නේ නැහැ. හැමතැනම නැහැනේ. තාම වයිෆයි දෙනවා කියලා ඒ කියන්නේ මේ පොරොන්දු දීලා තියෙනවා මේ කැලණියවට. එයාට තාම කිසි දෙයකින් මේ සැලකිලිතු මට්ටමේ දෙයක් ලැබිලා නැහැ. ගොඩක් මේ කැලණියවට ඉන්න ඒ කියන්නේ ජනතාව මේ ගොඩක් ඉන්න මේ ඒ කියන්නේ මේක බලාපොරොත්තු වෙන. නමුත් කිසිම ආකාරي ඒ කියන්නේ මේක නැහැ. සරිලා දක්වලා නැහැ. රජී ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? ෆෝන් එකේ ඩේටා නැති වුණොත් එහෙම හදිස්සියක් වුණොත් එහෙම ෆ්‍රී වයිෆයි වලින් අපිට ලොකු වැදගත්කමක් තියෙනවා. ඒකෙන්දී ෆ්‍රී වයිෆයි ලබා දෙනවා නම් ගොඩක් හොඳයි. මේ ෆ්‍රී වයිෆයි කලාව ඇති කරා තමයි ඒ වුණාට සාමාන්‍ය සීමා සහිතව තියෙන්නේ සීමා සහිත ප්‍රදේශවල. එතකොට ඒක අපිට නම් එච්චරම වැදගත් නැහැ ඇත්තටම කියනවා. අපිට වයිෆයි දෙනවයි කියලා කිව්වා. කිසිම නැහැ තාම අදහසක් නැහැ. ඒ මෙලෝ රහක් නැහැ. ඒක ස්ලෝ තැන් තැන් වලට දීලා සමහර තැන් වලට නැහැ. පුරු වැඩක් අපිට හැමෝට දෙනවා. හැමෝට හැම තැනටම දීලා ඒ දෙය හරියට කරනවා නම් තමයි හොඳ. අපිට නම් හම්බුන්නේ වයිෆයි දෙනවා කිව්වා. ඔක්කොම දෙනවා කිව්වා. මුණත් හම්බුන්නේ කිසිද? අපි දෙනකම් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ෆ්‍රී වයිෆයි නම් එන්නේ අපි අපේ ඒවෙන් තමයි යූස් කරන්නේ. තියෙනවා කියලා නම් දන්නවා. හැබැයි හරියට පාවිච්චි කළා නෑ අද වෙනකම්. ලෝගෝස් දැකලා තියෙනවා. ඉතින් පාවිච්චි කළා නැහැ. ඒක නම් මම තාම දැකලවත් නෑ. පාවිච්චි කරන්නේත් නෑ ඉතින්. එහෙම එකක් තිබ්බද කියලා දන්නෙත් නෑ. රජී ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? වයිෆයි හැම එකක් දීලා තියෙනවද? අපි නම් දන්නේ නැහැ. අපිට හම්බ වෙලා නැහැ. කාඩ් දාන ඉවරක් දාන්න දාන ඉවරද? අපිට නම් හම්බ වෙලා නැහැ. අපේ සල්ලි උන්ට ගොඩක් මෙව වෙන්නේ. අපි විශේෂයක් වෙන්නේ නැහැ ඒක තිබ්බා කියලා. පොඩි නයි. ප්‍රශ්නයක් නැහැ. හොඳට පාවිච්චි කරනවා. ස්පීඩ් එක නම් තියෙනවා. ගොඩක් අය පාවිච්චි කරන හින්දා අර දැන් සෑමනේ ගොඩක් ඉන්නවනේ කැම්පස් එකේ. සමහර ලාට ස්පීඩ් එක අඩු වෙනවා. අපේ ඉන්ටර්වල් ටයිම් එක ගොඩක් ඉතට හැමෝම ලොග් වෙනවනේ. අයියෝ. අපෝයි නැ. රජී ෆ්‍රී වයිෆයි ගැන මොකද හිතන්නේ? මම නම් හිතන්නේ අයියා ඒක සාමාන්‍ය මනුස්සයර පහසුයි. නමුත් අර ලබා දීලා තියෙන මෙගාබයිට් ගණන තමයි පහසුවක් නැත්තේ. ඒ කියන්නේ මෙගාබයිට් 100ක ගානක් තියෙන්නේ. සමහර විට වීඩියෝ දෙක බලනකොට මෙගාබයිට් 100 ඉවර.
සාමාන්‍ය දෙයක්. කියන්න මොකුත් නැහැ නේද? Wi-Fi දුන්නේ නැහැ නේ. ඒකයි ඉතින් කියන්න තියෙන්නේ. රජී ෆ්‍රී Wi-Fi ගැන මොකද හිතන්නේ? අපිට නම් හම්බුනේ නැහැ ඉතින් මේ දැන් මේ කැම්පස් වලත් අවුල් දිනවනේ කැම්පස් වලත් නැහැ නේ. ඉගෙන ගන්න තැන්වල. ඒක තාම මග නේද? එච්චර MB ගාණක් නැහැ හැබැයි දියතෙත් තියෙන ස්ප්‍රීඩ් නැහැ. ස්ප්‍රීඩ් එක ගන්න. රජී ෆ්‍රී Wi-Fi ගැන මොකද හිතන්නේ? දීලා තියෙන ප්‍රමාණය අනුව MB ගන්න පොඩ්ඩයි. ඉතින් අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ 1GB ඉතින් එහා වගේනේ. ඒක නිසා ඒකට එච්චරම අපිට වැඩගත් නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ සමහරක් වලට slow වෙනවා. ඒ වුණාට තියෙන සමස්තයක් විදිහට හොඳයි. රජී ෆ්‍රී Wi-Fi ගැන මොකද හිතන්නේ? හම්බුනේ එකක් නම් නැහැ නේ අපිට නම් හම්බුන්නේ. මට නම් දීලා නැහැ. මට දීලත් නැහැ. තියෙනකොට තියෙනවා. ටවුන් වල තියෙනවා. ඒවාට මේ අපිට යූස් කරන්න බෑ. පාස්වර්ඩ් දාලා එකේ දැන් පබ්ලික් Wi-Fi එක පාවිච්චි කරලා නැහැ. මේ අපේ කැම්පස් වල තියෙන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරලා නැහැ. දැන් ප්‍රමාණයත් ගොඩක් අඩුයි. ඒතේ ඊට වඩා අපි මේ නිකම් පාවිච්චි කරන Wi-Fi කැම්පස් එකේ ඒ වගේම Wi-Fi router එකක් යූස් කරනවා ගෙදර.